අයිබෝන්. ඉතින් 2021 වර්ෂයේදී ආරම්භ කරපු අලුත් සම්මානයක් තමයි ICC මාසේ ක්‍රීඩකයාගේ සම්මානය. 2021 ජනවාරි ඉඳලා පවත්වාගෙන එනවා. ඉතින් 2024 මාර්තු මාසේ ICC ක්‍රීඩකයා විදිහට ලෝකෙම එකතු කරලා දක්ෂතා දක්වපු කැපී පෙනෙන ජාත්‍යන්තර ක්‍රීඩකයා විදිහට අවුරුදු 25ක් වන තවමත් ජාත්‍යන්තර තරඟ 10ක් විතරක් ක්‍රීඩා කරලා තියෙන ටෙස්ට් තරඟ 3ක් විතරක් ක්‍රීඩා කරලා තියෙන හැබැයි අවුරුදු 6ක් තිස්සේ ජාත්‍යන්තර වරම් දිනාගෙන තරඟ 20ක් විතරක් ක්‍රීඩා කරපු නැත්නම් අවස්ථාව ලැබිලා තියෙන ඉච්චරයි අන්න ඒ ක්‍රීඩකයා කමිඳු මෙන්ඩිස් සමත් වෙනවා ICC මාර්තු මාසයේ ක්‍රීඩකයාගේ සම්මානය ලබා ගැනීමට නැත්නම් හොඳම ක්‍රීඩකයාගේ සම්මානය ලබා ගැනීමට. එතකොට ඔබට පේනවා ඇති අවුරුදු ගණන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරපු නැතිනම් ලංකාව වෙනුවෙන් දශකයකට විතර ආසන්න සංඛ්‍යාවක් ක්‍රිකට් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්ටවත් ළඟා කරගන්නට බැරි වෙච්ච සම්මානයක් අවුරුදු 2කට පස්සේ ටෙස්ට් කණ්ඩායමට එන්නට අහම්බෙන් අවස්ථාවක් ලැබිලා ඒ ලැබිච්ච අවස්ථාවෙන් ICC මාසේ ක්‍රීඩකයා බවට පත්වීමට ඔහුට හැකියාවක් ලැබෙනවා. ඉතින් ඔහුත් අදහස් දක්වලා තියෙනවා මේ සම්මානය ලබා ගැනීමෙන් පස්සේ ICC වෙබ් අඩවියේ සඳහන් වෙනවා මේ වගේ සම්මාන ලැබීම ක්‍රීඩකයන්ට සෑහෙන්න ලොකු උත්තේජනයක් නැත්නම් මොටිවේෂන් එකක් නැත්නම් ඔවුන් තවත් දිරිමත් වෙනවා ඉදිරියට ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු කරලා දක්ෂතා දක්වන්නට තව තවත් ඔවුන්ගේ ක්‍රිකට් ජීවිතය උනන්දු වෙනවා මේ වගේ සම්මාන නිසා ගොඩක් සන්තෝෂයි මෙවැනි සම්මානයක් මට ලබා ගැනීමට හැකියාව ලැබීම ගැන කියලා අදහස් දක්වලා තියෙනවා කමිඳු මෙන්ඩිස්. ඉතින් ඔබට ඒකෙන්ම පේනවා ඇති පළවෙනි ටෙස්ට් තරඟයේ ක්‍රීඩා කරලා ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 61ක් ලබාගත් කමිඳු මෙන්ඩිස් ආය මාස 18කට විතර පස්සේ තමයි කැඳවීමක් ලැබෙන්නේ. ඒක අහඹු සිදුවීමක් නැත්නම් අපිවත් විශ්වාස කරේ නැහැ කමිඳු මෙන්ඩිස් ක්‍රීඩා කරයි කියලා. එතෙන්දී ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ නායක ධනංජය සිල්වා සහ පුහුණුකරු එවැනි තීරණයක් අවසාන මොහොතේදී ගත් එක ගැන විශේෂයෙන්ම 2020 තරඟාවලියේදී යම්කිසි කැපී පෙනෙන ලකුණු ප්‍රමාණයක් කමිඳු ලබාගෙන හිටියා. ඒතකොට සිල්හෙඩ් ක්‍රීඩාංගණයේ 2020 තරඟාවලියේ තිබ්බේ. ඒතකොට ඒ නිසා සමහර විට හිතන්නට ඇති ධනංජය සිල්වා ඇතුළු ඒ තීරණ ගත්ත අතේරීම් කමිටුවේ සමාජිකයෝ සහ ඔක්කොම මෙතෙන්දී යම්කිසි දෙයක් කමිඳුට කරන්නට පුළුවන් වෙයි කියලා අංක 7 ක්‍රීඩකයා විදිහට යොදාගෙන එතකොට සදීර එකවරම ඉවත් කරලා ඒ ගත්ත තීරණය දෛවෝපගත තීරණයක්. ඇත්තටම මේ තීරණය. එතකොට එතනින් එහාටත් අපි කතා කරපුවම තීරණ ගන්නම් කොච්චර තීරණ ගත්තත් වැඩක් නැහැ. ඒ තීරණය අරගෙන අවස්ථාව හම්බ වෙන යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඕනි කියලා ඇත්තටම කමිඳු මෙන්ඩිස් පෙන්නපු අවස්ථාවක් තමයි මේක. ඉතින් ඕනෑ තරම් ක්‍රීඩකයන්ට අසීමිත අවස්ථා ලබා දීලා තියෙනවා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අපි දැකලා තියෙනවා. ඒක අපි අතීතයේදී දැකලා තියෙනවා මහල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරට අසීමිත අවස්ථාවන් ලබා දුන්නා. හැබැයි ඒ දීපු අසීමිත අවස්ථාවට උපරිම සාධාරණය සිද්ධ කරලා තමයි අවසානයේදී ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් වලින් සමුගෙන යන්නේ ලෙජන්ඩ් ලබාවට පත් වෙලා. ඉතින් ඔවුන් ICC ගෞරව නාම වලට පවා ඔවුන් පාත්‍ර වෙන්නේ ඒ උපරිම සාධාරණී ඉෂ්ට කරපු නිසා. ඒ නිසා ඔවුන්ට අසීමිත අවස්ථාවන් ලබා දුන්නාට තේරීම් කමිටුව ඔවුන්ව ආරක්ෂා කරාට ඔවුන් ඒකේ ආපහු ඔවුන් උනන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරලා ලෝකයේ අංකයකේ ක්‍රීඩකයෝ වෙලා ලංකාවට ජයග්‍රහණ ලබා දීලා ඔවුනුත් දියුණු වෙලා ඔවුනුත් ඔවුන්ගේ චරිතත් දියුණු කරගෙන තමයි ඔවුන් අවසානයේදී ගියේ. නමුත් අපි මෑත කාලීනව දකිනවා එහෙම අසීමිත අවස්ථාවන් දෙන ක්‍රීඩකයෝ හැමදාම ෆේල් වෙනවා. නැත්තම් ඒ දෙන අවස්ථාවලට සාධාරණ විදිහට දක්ෂතා දක්වලා නැහැ. මදි. අනේ ඒ වගේ ක්‍රීඩකයෝ අපි දැකලා තියෙනවා. ඉතින් කියන්නට තියෙන්නේ මේකේ ඇත්තටම තේරීම් කමිටුවේ සභාපති ඇතුළු තේරීම් කමිටුවටත් ස්තුතිවන්ත වෙන්න ඕනි මේ වගේ සිද්ධියක් මෙතන වෙච්ච එක. ඇත්තටම අපි වුණත් ටෙස්ට් කණ්ඩායම පසුගිය ටෙස්ට් තරඟාවලියත් එක බලපුවා. මොකද පාකිස්තාන ටෙස්ට් තරඟාවලියට පස්සේ තමයි මේ ලෝක ටෙස්ට් ශූරතාවයේ ටෙස්ට් තරඟාවලියක් පැවැත්වෙන්නේ කාලයකට පස්සේ. එතකොට කණ්ඩායම් සංයුතිය මොකක්ද කියලා අපි නිකන් කලින් කතා කරනකොට කමිඳු මෙන්ඩිස් අපේ ලයිස්තු වල නැත්නම් අපේ ප්‍රේක්ෂකයන් විදිහට කාගේවත් ලයිස්තු වල හිටියේ නැහැ. අපිට හිතුන්නේ කමිඳු මෙන්ඩිස්ට අවස්ථාවක් ලැබෙයි කියලා. මොකද කඩුව රකින්න විදිහට සදීර ක්‍රීඩා කරයි කියලා. හැබැයි එතන ගත් තීරණය අවසානයේදී කුසල් මෙන්ඩිස්ට කඩුල්ල දීලා පිටිකරුවෙක් අංක 7ට ගෙනාවා. කියන්නේ ඒ ගත් තීරණය ඇත්තටම ඒ ඔක්කොම එකතු වෙලා ඒකට ඇතරම එක දෛවෝපගත තීරණයක් විදිහට මට නම් පේන්නේ ඒකට උපරිම සාධාරණයක් සහ Tamanට දීපු හැම අවස්ථාවකම උපරිම දේවල් ටිකක් කරලා පෙන්න ක්‍රීඩකෙක් විදිහට කමිදු මෙන්ඩිස් මෑත කාලීන යෝවුන් ක්‍රීඩකයන්ගෙන් අපට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපේ යෝවුන් ක්‍රීඩකයන්ට එන්න ක්‍රීඩකයන්ට නැත්නම් දැන් මේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටින ක්‍රීඩකයන්ට හොඳ ආදර්ශයක් තමයි කමිදු මෙන්ඩිස්. ඉතින් දැනගන්නට ඕනි ක්‍රීඩකෙක්ට අවස්ථාවක් ගන්නේ කොහොමද කියන එකක් දැනගන්නට ඕනි. ඒ වගේම අවස්ථාවක් දුන්නාම ඒකෙන් ප්‍රයෝජන ගන්නේ කොහොමද කියලාත් දැනගන්න ඕනි. ඒ වගේම එකක් දෙකක් නෙමෙයි තමාගේ ස්ථානය රැකගන්න දිගින් දිගටම තමා කොහොමද මේ කණ්ඩායම් වල දිගටම රැඳී සිටින්නේ කියන එකත් දැනගන්නට ඕන. ඉතින් දැන් කමිදු ඇත්තටම ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. ඔහු කවුද කියන එක පෙන්නුවා. හැබැයි ඔහුට දැන් තියෙන අභියෝගය තමයි ඇත්තටම ඔහුගේ ලැබිච්ච ස්ථානය දිගටම පවත්වාගෙන යාම. ඉතින් එකක් දෙකක් කරා කියලා ඊට පස්සේ ඒකෙන් උද්දාමයටපත් වෙලා වෙන දේවල් වලට හිත යොමු කරගන්නේ නැතුව සමහර ක්‍රීඩකයන් අපි දන්නවා අති දක්ෂ ක්‍රීඩකයෝ අලුතින් කණ්ඩායමට එනකොට හැබැයි පස්සේ ඒ තිබ්බ දක්ෂතාවයන් නැති වෙලා ගිය අපේ ක්‍රීඩකයෝ අපි හොඳ ආකාරයෙන්ම දන්නවා ශ්‍රී ලංකාවේ. ඒ වගේ වෙන්නේ නැතුව තව තවත් උත්සාහ වෙලා කුමාර සංගක්කාර තමයි හොඳම උදාහරණය. ඔහු අසීමිතව පුහුණු වීම සිදු කරපු ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකාවේ. එහෙම තමයි ඔහු ජාත්‍යන්තරයේ බැබලෙන තරුවක් බවට පත් උනේ. අන්න ඒ වගේ හරි නැත්තම් තමාටම ආවේනික ක්‍රමයකට කොහොම හරි මේ දක්ෂතා වර්ධනය කර ගැනීම තව කෙටි කාලයයි ඕනෑම ක්‍රීඩකයෙක්ට දැන් කමිදුට අවුරුදු 25යි තව අවුරුදු 10ක් වගේ කාලයක් තමයි ඔහුට තියෙන්නේ ජාත්‍යන්තර ක්‍රීඩාව ක්‍රීඩා කරන්න. ඉතින් ඒකට උපරිම කැපවීම සිද්ධ කළොත් එහෙම තමාගේ මුළු ජීවිත කාලය බැබලෙන තරුවක් විදිහට ඇත්තනම ජීවත් වෙන්නට පුළුවන්. ඉතින් අන්න ඒ වගේ ආදර්ශ අරගෙන අලුත් ක්‍රීඩකයන්ටත් හොඳ ආදර්ශයක් ඒක. ඉතින් අනිත් කාරණේ තමයි තේරීම් කමිටුව නායකයා ඒ වගේම පුහුණුකරු ඒ තීරණ ගත්ත උදවියට ගෞරවය යන්නට ඕනේ කමිදු මෙන්ඩිස්ගේ මේ ICC සම්මානයත් එක්ක. මොකද මොහු තමයි හතරවන ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන් මේ වගේ සම්මානයක් ලබාගත්. මුලින්ම ලබාගත්තේ ඇන්ජලෝ මැතිව්ස් 2022 වර්ෂයේදී මැයි මාසයේදී. හැබැයි ඊට පස්සේ ජූනි මාසයේදී ආයේ ප්‍රභාත් ජයසූරිය ලබා ගැනීමට සමත් වෙනවා. ඒතකොට ටෙස්ට් අංශයෙන් අපිට මේ සම්මාන තුනක් දැනට හම්බ වෙලා තියෙනවා මාසික ක්‍රීඩකයාගේ. ඒ වගේම වනිදුහා සරංග 2023 වර්ෂයේ ජූනි මාසයේදී මේ සම්මානය ලබා ගැනීමට සමත් වුණා. අපිට මේ ටෙස්ට් දෙක දිනද කියලා හරියටම කියන්න බැරි වුණත් මේ සම්මානය හම්බ වෙන්නේ එහෙම වෙන් කරලා නෙමෙයි සම්පූර්ණ දක්ෂතාවයේ මත සමස්ත මාසයේදී. හැබැයි මෙතන ගත්තහම ඇන්ජලෝ මැතිව්ස් ප්‍රභාත් ජයසූරිය හොඳින් ටෙස්ට් තරඟ ක්‍රීඩා කරපු නිසා තමයි ඒ සම්මානය ලැබුණේ. මෙතනත් වැඩිපුර 20-20 තරඟ ක්‍රීඩා කරත් වැඩිම දක්ෂතාවය දැක්වුවේ ටෙස්ට් තරඟවල නිසා කමිදු මෙන්ඩිස්ට ඒ සම්මානය හම්බ වෙලා තියෙනවා කියලා තමයි පේන්නේ. ඒතකොට ක්‍රීඩකයන් තුන් දෙනෙක් බලපුවාම වැඩි බර තියෙන්නේ ටෙස්ට් තරඟ ක්‍රීඩා කරලා දක්වපු දක්ෂතාවත් එක්ක තමයි මේ සම්මානය හම්බ වෙලා තියෙන්නේ. ඉතින් මෙතනින් ගත්තහම ඇන්ජලෝ මැතිව්ස් ඉන්න ජේෂ්ඨතම ක්‍රීඩකයෙක් ප්‍රභාත් ජයසූරියත් අතරම මේ ජාත්‍යන්තර ක්‍රිකට් වැඩි ක්‍රීඩාවක් නොකලට මේක ඉන්න ජේෂ්ඨ ක්‍රීඩකයෙක්. ඒ වගේම වනිදුහා සරංග කියන්නේ කොහොමත් කාලයක් තිස්සේ ක්‍රිකට් ක්‍රීඩා කරලා කියන්නේ තරුණ කාලයේ ඉඳලම ක්‍රීඩා කරලා අධ්‍යක්ෂින් බහුල ක්‍රීඩකයෙක්. ඉතින් ඒ ක්‍රීඩකයන් ඒ සම්මාන ලබා ගැනීම සම්බන්ධයෙන් අපි පැත්තක තියලා කමිදු මෙන්ඩිස් ගත්තොත් එහෙනම් කමිදු මෙන්ඩිස් කියන්නේ 2018 ඉඳලා 2024 වෙනකන් දැනුත් ජාත්‍යන්තර ක්‍රිකට් රටාවේ ඉන්න ක්‍රීඩකයෙක්. හැබැයි ඔහුට ජාත්‍යන්තර තරඟ 20ක් විතරයි අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒ වගේ අඩු තරඟ සංඛ්‍යාවකින් මෙවැනි දක්ෂතාවයක් දක්වපු යෝවුන් ක්‍රීඩකයා විදිහට අපට සලකන්නට පුළුවන් මේ කමිදු මෙන්ඩිස්ව. ඉතින් කමිදු මෙන්ඩිස් වනිදුහා සරංග කියන්නේ එක කාලයේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් අවුරුද්දක් දෙකක් එහෙම වෙන්නේ දෙදෙනාගේ. හැබැයි වනිදුහා සරංග සාමාන්‍යයෙන් ඉතාමත් අඩු වයසක කාලයේ ඉඳලම දිගටම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරා. හැබැයි කමිදු මෙන්ඩිස්ට ඒ අවස්ථාව හම්බ වෙන්නේ නැහැ මොකක් හරි හේතුවක් හින්දා. නමුත් දැන් ලැබිච්ච අවස්ථාවෙන් ඔහු උපරිම ප්‍රයෝජන අරගෙන සම්මාන අරගෙන පෙන්වලා තියෙනවා. ඉතින් ඔහු කවුද කියන එක මේක මං හිතන්නේ ශ්‍රී ලංකා මේ නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම ආදර්ශය තමයි ක්‍රීඩකයන්ට ගන්නවා නම් යෝම් ක්‍රීඩකයන්ට ගන්නවා නම් මේ ශේෂ්ත්‍රයේ දැනටත් ඉන්න ක්‍රීඩකයන්ට ගන්නවා නම් හොඳම ආදර්ශය තමයි කමිදු මෙන්ඩිස් පෙන්වුවේ. මොකද හම්බුනේ පුංචි අවස්ථාවක්. ඒ අවස්ථාව ගිලිහුණා නම් සමහරක් විට කමිදු මෙන්ඩිස් කෙනෙක් ආය කාලෙකට මේ නැති වෙන්නටත් පුළුවන්. නමුත් ඒ පුංචි අවස්ථාවෙන් ඔහු උපරිම ප්‍රයෝජන ගත්තා විතරක් නෙමෙයි ICC සම්මානයක් පවා අරගෙන ක්‍රීඩකයෙකුට නැත්නම් ක්‍රීඩකෙක් කියන එක අපි පැත්තක තියලා සාමාන්‍යයෙන් ජීවත් වෙන මිනිසෙකුට ගන්නට පුළුවන් උපරිම අවස්ථාවේ ප්‍රයෝජන මොකක්ද කියන එක පෙන්නපු අවස්ථාවක් විදිහට මේක සලකන්නට පුළුවන්. ඔබට ජීවිතේ යම් යම් අවස්ථා ලැබෙන්නට පුළුවන්. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ජීවිතය ගොඩදාගන්නේ සහ කැපී පෙනෙන පුද්ගලයෙක් බවට පත්වන්නේ කොහොමද කියන එකත් මෙතනින් අපට ඇත්තටම ආදර්ශයක් විදිහට ගන්න පුළුවන්. කමිදු මෙන්ඩිස් ඒක තමාගේ ඔහු කියන්නේ ඔහු හැම වෙලාවෙම ඔහුගේ පුහුණුවීම් කටයුතු දැඩි විදිහට කරා ඒක ප්‍රතිඵල තමයි මෙතන තියෙන්නේ කියලා. ඉතින් ඔහුට අවස්ථාව ලැබුණේ නැහැ කියලා ඔහු කලකිරිලා පැත්තකට වෙලා පුහුණුවීම් නොකර හිටියේ නෑ. 2018 ජාත්‍යන්තර කණ්ඩායමට එන්නට අවස්ථාව ලැබිලා අවුරුදු 6ක් කිසිදු ප්‍රයෝජනයක් නැතුව එහෙ මෙහෙ වෙවි අවස්ථාදීදී එකක් දෙකක් අවස්ථාදීදී ඔහු හොඳට කරත් එතනින් කපලා දාලා ටෙස්ට් කණ්ඩායමේ ලකුණු 61ක් ගහලත් කපලා දාලා සමහර ක්‍රීඩකයන්ට ලැබෙනවා වගේ අවස්ථාවන් ඔහුට ලැබෙන්නේ නැතුවත් ඒකත් ඉවස ඒ වගේ දේවලුත් ඔවුන්ගේ හිතේ අනිවාර්යෙන් ඇති. ඒමත් ඉවසගෙන මෙච්චර දේවල් ටිකක් ඉවසගෙන තමන්ගේ වැඩේ හරියට කරගෙන එන අතරතුරදී මේ වගේ අවස්ථාවක් පුංචි අවස්ථාවක් ලැබුණාම ඒක උපරිම ප්‍රයෝජනයට අරගෙන ලෝකේම කතා බහට ලක් වෙන පුද්ගලෙක් බවට පත්වීමට කමිදු මෙන්ඩිස් තමන්ගේ උත්සාහයෙන් සිද්ධ කරා කියන එක කියනවනේ. මේක වාසනාව කියලා අපිට කියන්න බෑ. දක්ෂතාවය දැක්වීම වාසනාවක් නෙමෙයි. අවස්ථාව ලැබීම විතරයි මෙතන වාසනාව විදිහට අපිට කියන්නට පුළුවන්. පොඩි තීරණයක් පුංචි තීරණයක් ගත්තේ කණ්ඩායම නායකයෝ තේරීම් කමිටුව ඒ හිලෙන් රිංගලා තමාගේ ඒ හැකියාව ආත්ම ශක්තිය ධෛර්යය පෙන්නපු අවස්ථාවක් විදිහට තමයි මේක අපිට පෙන්වන්නට පුළුවන්. ඉතින් කමිදු මෙන්ඩිස්ට ඇත්තටම සුබ පතනවා මේ ලබාගත් ජීවිතයේ ජයග්‍රහණය වෙනුවෙන්. ඉතින් අපි විශ්වාස කරනවා ඉදිරියේදීවත් මේ තීරීම් කමිටුව ඔහුගේ දක්ෂතාවයන් සහ ඔහුව විශ්වාස කරලා මේ දීපු අවස්ථාව ඉදිරියටත් ලබා දේවී කියලා අපි විශ්වාස කරනවා. ඔහුගේ ඕනෑම ක්‍රීඩකයෙක්ට යම් යම් දක්ෂතා නැති කාලවල තියෙනවා. ඉතින් ඒ කාල ගැන නෙමෙයි අපි කතා කරන්නේ. ඒ කාලෙත් ඔහු ආරක්ෂා කරගෙන තව අවුරුදු 10ක්වත් නැත්නම් ඊට වඩා ඔහුගෙන් ප්‍රයෝජන අරගෙන ලංකාවට ජයග්‍රහණ ගෙනීමට තරම් මේ ක්‍රීඩකයා භාවිතා කරන්නට පුළුවන් නම් මේ ක්‍රීඩකයා විතරක් නෙමෙයි තවත් ක්‍රීඩකයෝ මේ වගේම එළියේ ඉන්නවා. එන්නට බලා එක ක්‍රීඩකයෙක්ටම ගැති වෙලා නැතුව එක ක්‍රීඩකයෙක්ටම යට වෙලා නැතුව නැත්නම් ක්‍රීඩකයෝ දෙතුන් දෙනෙකුටම යට වෙලා නැතුව වෙනස්කම් කරන්න ඕන තැන්වල ඒ වෙනස්කම් එඩිතරව කරොත් මේ තීරණ ගන්න බලධාරි. ඉතින් අපිට කණ්ඩායමකට කියන්න බෑ ඕගොල්ලන් මම අයින් වෙනවා නැත්නම් මෙයා එන්නේ එහෙම කියන්න බෑ. තීරණ ගන්න උදවිය තමයි ඒක කරන්නට ඕනේ. එතකොට තීරණ ගන්නන් ඒ එඩිතර තීරණ ගත්තොත් ඇතරම වැටුණු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නැත්නම් 2015 න් පස්සේ අපිට අහිමි වෙලා ගිය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සන්නාමය නැවත උදා කර ගන්නට පුළුවන් වෙයි. අපි ලෝක කුසලානයක් අවුරුදු 10කින් දෙන්නලා නැහැ. ඒ වගේම අපි මේ ක්‍රිකට් පිටියේ අවුරුදු 10කට ආසන්න කාලයක් සාර්ථක නැහැ. ඒකෙන් 2015 න් පස්සේ ලංකාවේ ක්‍රිකට් තියෙන්නේ අඩු මට්ටමක පහළ මට්ටමක. ඒකේ කිසි කන්සිස්ටන්සි එකක් නැහැ. නැත්නම් ඒකේ ඒකාකාරී බවක් නැහැ. වෙලාවකට දෙනවා වෙලාවකට පරදිනවා. ප්‍රබල කණ්ඩායම් එක්ක ක්‍රීඩා කරගන්නට අමාරුයි. ওই වගේ ගති ටිකක් තියෙනවා. ඒකට ලංකාවේ ප්‍රේක්ෂකයෝම ලංකාවේ කණ්ඩායමට දොස් කියනවා, උසුළු විසුළු කරනවා, විහිළු කරනවා. ඉතින් අන්නේ තත්වයන්ගෙන් මිදෙන්න නැත්නම් ඔවුන් කියන්නේ ලංකාවේ සමහර ප්‍රේක්ෂක කොටසක් ඉන්නවා අනේ ওই ලොකු කණ්ඩායම් වලට නම් ගහයි කියලා නම් ටිකක් හදාගෙන ඉන්න අපේ ප්‍රේක්ෂකයෝ එක්කත් ඉන්නවා. එතකොට මේ ඉස්සර හිටපු කණ්ඩායම් වලට එහෙම කිව්වේ නැහැ. එතකොට මේ දැනගන්නට ඕනි මේ ක්‍රිකට් බලධාරීන් සහ දැනට ක්‍රීඩා කරන කණ්ඩායමේ ක්‍රීඩකයන්, ඒ වගේම එන්නේ ඉන්න ක්‍රීඩකයන් ඔවුන් දැන් මේ යන ක්‍රමය යම්කිසි ආකාරයකින් වෙනස් කරලා, ඒ කියන්නේ ඇත්තම දක්ෂතා තිබ්බොත් විතරයි කණ්ඩායමක රැඳී ඉන්නට පුළුවන් කියන එක ලෝකේ හැමතැනම දැන් වෙන්නලා තියෙනවා. ඉතින් දක්ෂතා නැති කාලයට පොඩ්ඩක් එළියේ ඉඳලා ආය දක්ෂතා තියෙනකොට ඕනෑම ක්‍රීඩකයෙකුට ඇතුළට එන්න පුළුවන්. එතකොට මේ දක්ෂතා නැති ක්‍රීඩකයෙකුට දක්ෂතා ඇති ක්‍රීඩකයෙක් ආදේශ කරලා ඔවුන්ටත් අත්දැකීම් ලබා දීලා මේ ක්‍රිකට් ශාස්ත්‍රයේ ඉදිරියට ඇදගෙන යන්නට පුළුවන් නම් ඇත්තටම ලංකාවේ ක්‍රිකට් මේ වැටිච්ච යුගයෙන් නැගිටින්නට පුළුවන් වේවි. තාමත් අපි හරියට නැගිටලා නැහැ කියන එක බොරුවක් නෙමෙයි. අපි තාම නිකන් නැගිටින්න උත්සාහ කරනවා වගේ තැනක ඉන්නේ. එහෙම නැතුව අපිට ඇත්තටම අර 96 2015 අතර තිබ්බ ක්‍රිකට් යුගය නැවත උදා කරන්නට පුළුවන් නම් අපිට ක්‍රීඩකයෝ නැතුව නෙමෙයි දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා කියලා මෙතනම පෙන්නලා තියෙනවා. මේ අතිශය යෝන් ක්‍රීඩකයෝ ජාත්‍යන්තර අත්දැකීම්වත් නැතුව ICC සම්මානයක් ලබා ගන්නවා නම් මේ අවුරුදු 8-10 ඉඳපු ක්‍රීඩකයන්ටවත් ICC මාසේ සම්මානයක් ලැබිලා නැතිකොට මෙවැනි ක්‍රීඩකයන් සම්මානයක් ලබා ගන්නවා නම් ඉතින් අපිට විශ්වාස කරන්නට පුළුවන් ධෛර්ය සම්පන්න ආත්ම ශක්තියක් තියෙන ක්‍රීඩකයෝ තව ඇති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. පේන්නත් ඉන්නවා සමහර ක්‍රීඩකයෝ. ඉතින් ඇත්තටම ටිකක් හරි පරිස්සමෙන් තෝරා බේරා ගන්නටත් වෙනවා. සමහර ක්‍රීඩකයෝ ඉන්නවා දේශීය තරඟ ඉතාමත් හොඳින් ක්‍රීඩා කරනවා. හැබැයි ජාත්‍යන්තර තරඟ වලට ගියාම ඉතාම අසාර්ථකයි. හැබැයි සමහර ක්‍රීඩකයෝ ඉන්නවා දේශීය තරඟත් ජාත්‍යන්තර තරඟත් හොඳින්ම කරනවා. හැබැයි තවත් සමහර ක්‍රීඩකයෝ ඉන්නවා දේශීය තරඟ ඒ තරම් හොඳට කරන්නේ. හැබැයි ජාත්‍යන්තර තරඟ වලට ගියාම ඉතාමත් හොඳින් කරපු අතීතයේ අපේ ක්‍රීඩකයෝ හිටව වර්තමානයේ කෙසේ වෙතත්. ඉතින් ඒක අර තෝරා ගන්නා ඉව ඉතින් තීරීම් කමිටුව නායකයා පුහුණුකරුවෝ වගේ අයගේ තියෙන හොඳ ඉවක් තිබ්බොත් මේ කට්ටිය බෙදලා වෙන් කරගෙන ලංකාව දිනවන්න යොදා ගන්නට පුළුවන් වේවි අනාගතයේදී. ඉතින් බලමු කොහොම වුණත් කමිඳු මෙන්ඩිස් මේ දීපු ආදර්ශය හොඳ කණේ පහරකුත් දෙනවා සමහරුන්ට අතීතයේ ඉඳපු තීරීම් කමිටු සහ ඒ පුද්ගලයන්ට. ඔහුව තෝරා නොගත් අවුරුදු දෙකක් එළියේ තිබ්බ පුද්ගලයන්ටත් යම්කිසි කණේ පහරක් මෙතනින් දීලා තිනවා මේ සම්මානයත් එක්ක. ඒ වගේම අලුත් ක්‍රීඩකයන්ට ඉතාමත් හොඳ මොටිවේෂන් එකක් දෙලා තිනවා මේ සම්මානයත් එක්ක. ඉතින් මම නම් දකින්නේ ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන එක සන්දිස්ථානයක් තමයි මේ කමිඳු මෙන්ඩිස්ගේ ICC සම්මානය. මොකද ඒකෙන් කියවෙනවා ක්‍රීඩකයා අලුත්ද පරණද කියලා අදාළ වෙන්නේ නැහැ. තමන්ට ආත්ම විශ්වාසයක් තියෙනවා නම්, තමන් හරියට තමන්ගේ වැඩේ කරනවා නම්, තමන් හරියට තමන්ගේ ජොබ් එක කරනවා නම්, පුහුණු වීම වෙලාවට කරනවා නම්, තමාගේ වැඩේ එක එක ෂෝ නැතුව තමාගේ වැඩේ හරියට කරගෙන යනවා නම්, ඇත්තටම ඔහුට ලැබෙන අවස්ථාව මොකද්ද? පුංචි හිලකින් හරි රිංගලා ඔහුට සාර්ථක පුද්ගලයෙක් බවට පත්වෙන්නට පුළුවන් කියන එක තමයි මෙතන කමිඳු මෙන්ඩිස් පෙන්වන කියන එක තමයි මට නැවත නැවතත් කියන්නට තියෙන. ඉතින් කමිඳු මෙන්ඩිස්ට සුබ පතමින් තවත් මේ වගේම ක්‍රීඩකයෝ ඉදිරියේදී බිහි වේවා සහ ඒ දක්ෂතා එක දිගට පවත්වාගෙන යන්නට දශක එකහමාරක් එක දිගට පවත්වාගෙන යන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ලයිව් රෙකෝඩින් එක මම මෙහෙම අවසන් කරන්න. එහෙනම් අපි නැවතත් වෙනත් මාතෘකාවක් එක්ක හම්බ වෙමු. එතෙක් ඔබට ක්‍රීඩාශීලී දිනයක්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.